බලත්පාලන මැතිවරණ කල් දැමීම එතුමා කියනවා මැතිවරණ බලත්පාලන මැතිවරණ කල් දැමීම ඒකාධිපතිත්වයට අතවැණීමක් කියලා ඒ වගේම හරියටම අලුත් අවුරුද්ද උදා වෙලා දින 114කින් නාම යෝජනා කැඳවීමට මේ පනත ප්‍රකාරව සිදු වෙනවා. ඒ කියන්නේ අගෝස්තු පළවෙනි සතිය තුල නාම යෝජනා කැඳවීමට නීතිය ප්‍රකාරව කටයුතු සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණේ නව අවුරුදු උදාවේ සිට හරියටම සති 25කින් ඒ කියන්නේ දින වශයෙන් ගත්තොත් දින 176කින් පමණ මේ රටට නවවෙනි විධායක ජනාධිපතිවරයා පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි. නව අවුරුදු උදාවේ සිට සති 25කින් නව ජනාධිපතිවරයෙක් නව අගමැතිවරයෙක් නව කැබිනට් මණ්ඩලයක් පත්වීම ඒකාන්තයි නියතයක්. ඒ නිසා නවවෙනි විධායක ජනාධිපතිවරයා පත්වීම තව දින 176කට සමීප වෙච්ච මොහොතේ මම කැමති වර්තමාන පාලකයන්ටත් පුරවැසියන්ටත් සිළු පුරවැසියන්ටත් ඉල්ලීමක් කරන්න කරුණා කළා රට විකුණන න්‍යාය පත්‍ර එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය මායින් නොකරන තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පරිස්සම් වෙන දෙසරයක් හිතන්න දුරේ ආයු කාලය අවසානයේ ලඟ වෙලා තියෙන වෙලාවේ ඒ පිළිබඳව කාරුණිකව අවධානය යොමු කරන්න පුරවැසියන්ගෙම ඉතාම සහෝදරාත්මක ඉල්ලීමක් කරනවා මේ කාල වකවානු අපි එහෙම නැත්නම් කාල සටහන දින සටහන මතකේ රඳව ගන්න ඒ නිසා නීති විරෝධී කිසිදු කටයුත්තක් ඒක රාජ්‍ය දේපල විකිණීම වෙන්න පුළුවන් රාජ්‍ය සම්පත් විකිණීම වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික නීතිය මම දැක හිටපු මැතිවරණ කොමසාරිස්තුමා මහින්ද දේශප්‍රේමතුමා ඊයේ ඔබ ප්‍රචාරය කරා අම්බලන්ගොඩ එතුමාගේ නිවස ඉදිරිපිට බැනර් එකක් ප්‍රදර්ශනය කරනවා මැතිවරණ බලත්පාලන මැතිවරණ කල් දැමීම එතුමා කියනවා මැතිවරණ බලත්පාලන මැතිවරණ කල් දැමීම ඒකාධිපතිත්වයට අතවැණීමක් කියලා කවුද මේ කියන්නේ ලංකාවේ මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා දිගු කාලයක් ඒ තනතුරට ගෞරවයක් එකතු කරපු මහින්ද දේශප්‍රේමතුමා වෙන කවුරුත් සාමාන්‍ය ප්‍රවේශයෙක් නෙමෙයි කියන්නේ ඒ නිසා තත්ත්වය භයානක බව තේරෙනවා ඒ නිසා මම නැවත අනුතරංග කරනවා අද ඉඳලා හරියටම දින 93කින් මැතිවරණ නිවේදනයකුත් වෙනවා දින 114කින් නාම යෝජනා කටයුතු බාර්ගන සිද්ධ වෙනවා ඒ වගේම දින 176කින් නව නායකත්වයක් රටට ලැබෙනවා ඒ නිසා කිසිවෙක් මේක තමන්ගේ පුද්දලික බූදලයක් මේ රට කියන එක තමන්ගේ කම්පැනියක් කියලා කියන විශ්වාසයෙන් පවුලේ බූදලයක් කියලා කියන විශ්වාසයෙන් මේ රටත් එක්ක ගනුදෙනු කරන්න හිතන්න එපා සූදානම් වෙන්න එපා කියලා කියන බොහොම නිහඬ අනතුරු ඇඟවීම මේ අවස්ථාවේ මම කරන්න කැමති අපේ ප්‍රධාන කාර්යාලයේ ඉඳගෙන